අපි දැන් සාකච්ඡා කරන්න යද 2021 නොවැම්බර් 21 වෙනිදා බුද වෘශ්චික රාශියට පිවිසෙනවා. මේ පිවිසෙනකොට ලග්න 12කට පොඩුවේ වෙන්න පුළුවන් දේවල් පෙන්වුම් ගන්නවා. හැමෝටම එකම දේ වෙන්නේ නැහැ. ඒ ගෙවන දශානුව, මහ දශානුව, අතුරු දශානුව ඒක වෙනස් වෙනවා. කොහොම වුණත් පොඩුවේ බැලුවම මෙන්නුම් ගල දෙනවා මේ මේ මේෂ ලග්නයේට බුද අයිති වෙන්නේ තුන්වැන්න සහ හයවැන්න. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. එතකොට මේ වෙලාවේ මේෂ ලග්නේ රාහු ගමන් කරනවා දෙකේ අටේ කේතු ගමන් කරනවා, අට මාර්ග ස්ථානයේ කේතු ගමන් කරනවා. එතකොට ඒ බුද දැන් හයේ ගමන් කරනවා රෝග ස්ථානයේ. එහෙම ගිහිල්ලා එතකොට තුන හය අධිපති කියන්නේ ප්‍රයෝජනයෙන් අඩු ග්‍රහයෙක් ඒ බුද. එනවාට බුද මේෂ ලග්නයේ ලොකු අපල කරන්නේ නැහැ. ඒ වුණාට සමයි එන්නේ අටවැන්නට. මාර්ග ස්ථානයේ තමයි පිවිසෙන්නේ. මාර්ග ස්ථානයේ පිවිසෙනකොට කේතුත් මෙතන ඉන්න නිසා බුද කේතුත් ඉන්න නිසා මිද පෙන්නුම් කරන්නේ අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපන කටයුතු. අධ්‍යාපන කටයුතු වලට ගොඩක් මහන්සි වෙන්න පුළුවන් ඉගෙන ගන්න ළමයි නම්. අධ්‍යාපන කටයුතු වලට ගොඩක් මහන්සි වෙන්න පුළුවන්. එතකොට සතුරු ඉන්නවා නම් සතුරන් සමග දරුණු ආරවුල් ඇති වෙන්න පුළුවන්. මිනි වරාගෙන තරමට ආරවුල් ඇති වෙන්න පුළුවන්. ණයට දීලා දෙනවා නම් ණය මුදල් ගන්න දෙන්න ගන්න බේර ගන්න ඒවට ගිහිල්ලා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන් නොයෙකුත් වීරකම් චන්දිකම් අරවම පෙන්වන්න යන්න පුළුවන්. ඒවට ගියොත් ප්‍රශ්න තමයි පෙන්වුම් කරන්නේ. කොහොම වුණත් මේෂ ලග්නයේට මේ බුද මාරුව බුද උත්සවයට පැමිණීම හොඳ මදි. කිසිසේත්ම හොඳ මදි. විවාහයට හොඳ මදි. රණ්ඩු ආරවුල් වලට බර නිසා ප්‍රවේශම් විය යුතුයි. දැන් අපි සාකච්ඡා කරන්නේ මේ වෘෂභ ලග්නයේට කොහොමද මේ බුද මාරුව විශේෂ වෙනදා වෙන බුද මාරුව කොහොමද බලපාන්නේ කියලා. මේක පෙන්වුම් කරලා දෙනවා වෘෂභ ලග්නේ මේ රාහු තමයි දැන් ඉන්නේ ලග්නේ. රාහු උච්ච වෙලා වෘෂභ ලග්නේ ගමන් කරනවා. ඒක බොහොම කලබලකාරී, බොහොම ඉක්මනක තීරණ ගන්න වෙලාවක්. ඒ වගේම කේතු හටේ යන්නේ ආරවුල්, ගෙදර ආරවුල්, හවුල්කරුවන් සමග ආරවුල්, ඒ වගේ දේවල් පෙන්වුම් කරනවා. එතකොට මේ වෙලාවේ මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. ඒ වුණාට රැකී රක්ෂා කටයුතු බොහොම අහිමි වීම, අඩාල වීම පෙන්වුම් කරන්නේ. රැකී රක්ෂා කටයුතු අඩාල වීම ආදී ගොඩක් දේවල් පෙන්වුම් කරන්නේ. එතකොට එහෙම පෙන්නකොට මේ ධනස්ථානාධිපතියා සහ පුත්‍රස්ථානාධිපතියා අධිපති ග්‍රහයින්දා ග්‍රහය තමයි මේ බුදට අයිති වෙන්නේ. වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. එතකොට මේ ග්‍රහය පැමිණෙනවා මේ හත්යන්නට එන්නේ. හත්යන්න ඇවිල්ලා හත්යන්න කියලා කියන්නේ මේ වෘශ්චික රාශිය. වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යාට වඩා වෘශ්චික රාශිය එන්නේ. වෘශ්චික රාශියක කේතුත් ඉන්නවා. විවාහස්ථානයට එන්නේ. එතකොට බුද කේතු විවාහස්ථානයට ආපුවාම යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. දරුවන් සමග ප්‍රශ්න පෙන්නනවා. දරුවන් සමග ප්‍රශ්න පෙන්නනවා. භාර්යාව සමග විවාහය ඒ ප්‍රශ්න පෙන්නනවා. දරුවන් නිසා ඇති වෙන ප්‍රශ්න පෙන්නුම් කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගෙදර ප්‍රශ්න පෙන්නුම් කරනවා. තමුණුත් මොලේ ඉතාම වෙහෙසිලා මොලේ කල්පනා කළා ගොඩාක් පහන්සි වෙලා වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් මොලේ කල්පනා කරන්න බැරි තරමට කේන්ද්‍රයන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඒ ආරවුල් වගේ දේවල් වලින් බොහොම පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. කැන්පත් ධනේ ලොකු වැඩක් පෙන්නුම් කරන්නේ නැහැ. දරුවන් තමන්ට කැමැති ආදරේ ඒ ආදරේ පෙන්නුම් කරලා දෙනවා. මේක විවාහයේ භාර්යාව සමග පමණයි ආරවුලක් පෙන්නන්නේ. මේ වෙලාවේ සෙන්සුරු නම් වෙන්නේ යන නිසා ශ්‍රේෂ්ඨ වෙලා පෙළ පිනත් පෙන්නුම් කරන නිසා ලොකු ප්‍රශ්නයක් පෙන්නන්නේ නැහැ. නමුත් විවාහයේ යම් යම් ගැටලු සහ දරුවන් සම්බන්ධ ගැටලු නම් මේ වෘෂභ ලග්නයේට පෙන්නනවා. දැන් අපි සාකච්ඡා කරනවා මිථුන ලග්නයේට කොහොමද මේ බුද මාරු බලපාන්නේ කියලා. මේ බුද ග්‍රහය මිථුන ලග්නයේට ලග්නාධිපති වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් හතරවැන්නාධිපති වෙනවා. හතරවැන්නාධිපතියා කියන්නේ ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දරවල්,
මෞපාර්ශවයේ නියෝජනය කරනවා පළවෙනිම කියන්නේ ලග්නයේ දියුණුව පෞරුෂත්වයේ මේ සීනුම දේවල් තමන්ගේ ආරම්භයේ සේරම පෙන්වන්නේ දියුණුව පෙන්වන්නේ එතෙන්දි පෙන්වන්නේ එතකොට මේ මාසේ විශේෂයෙන් දැන් පස්සේදී මේ මේ නිවාස පෙන්වුම් කරන බුද්ධ ග්‍රහයා එනවා මේ මේ බුද්ධ ග්‍රහයා යනවා මේ හයවැන්නට හයවැන්න කියන්නේ හයවැන්නට පේනවා දොළොස්වැන්න පේනවා දොළොස්වැන්න පේනවා කියන්නේ විදේශ රටවල් වල යන්න පිට රටවල් වල යන්න ගම් පිට වෙන්න ගෙදරින් පිට වෙන්න පිට වෙලා යන්න ඒ වගේ රට යන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ අයගේ රට ගමන ඉෂ්ට වෙනවා ඊළඟට ගෙවල් දොරවල් යාන වාහන විකුණන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් කුඩියට දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ අයගේ ඒ කාරණා ඉෂ්ට වෙනවා ඊළඟට ඒ කාරණා ඉෂ්ට වෙනවා වාහන විකුණන්න බැරුව තියෙනවා නම් ඒ විකිනනවා ඊළඟ විකුණන්න බැරුව තියෙනවා නම් ඒ විකිනනවා ස්නායු රෝගීන් ඉන්නවා නම් ස්නායු රෝග සත්‍ය වැඩි වෙන්න පුළුවන් ස්නායු රෝගීන් ඉන්නවා නම් ස්නායු රෝගීන්ගේ සත්‍ය වැඩි වෙන්න පුළුවන් මොකද බුඩයා කියන්නේ ස්නායු නියෝජනය කරන්න කේතු එන කියන්නේ රෝග හයවැන්න පැමිණීම ස්නායු රෝග වලට බඩේ අමාරු ඒ හැම දෙයකටම මොලේ අමාරු වැඩි වැඩි වෙන්න පුළුවන් පිස්සන් ඉන්නවා නම් පිස්සුව වැඩි වෙනවා ඒ බේබ පෙන්නු කරනවා එතකොට ඒ අරුණාම වෙන දෙයක් පෙන්නු කරන්නේ නැහැ පිටරට යන පෙන්නු කරනවා කොමුණත් ඉඩකඩම් ගන්න යනවා නම් වාහන ගන්න යනවා නම් පෙන්නු කරන්නේ පාඩුවක් පාඩුවක් පෙන්නු කරන්නේ ඒ සල්ලි හොරගම් කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන් වැඩිපුර මුදල් අය කරන්න පුළුවන් ඒ වගේ පරිස්සම් වෙන්න ඕන ජීවිතේ දියුණුව අඩාල වෙන කාල සීමාවක් තමයි බුද හයවැන්නේ ගමන් කිරීම මිතුන ලග්නයේ පෙන්වන්නේ පොඩුවේ ඒ නිසා ඒකෙන් පරිස්සම් විය යුතුයි දැන් අපි බලන්නේ කටක ලග්නය මේ කටක ලග්නේ මේ බුද නියෝජනය කරන්නේ තුන්වැන්න සහ දොළොස්වැන්න වික්‍රමස්ථානයේ සහ වැස්ථානයේ නියෝජනය කරන්නේ කටක සිංහ කන්‍යා ඒ කියන්නේ තුන එතකොට කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ උසව මිථුන දොළොස්වැන්න මේ නියෝජනය කරනවා තුන 12 කියන්නේ හොඳ ස්ථාන දෙකක් නෙවි එයා යනවා පස්වැන්නට යනවා පස්වැන්න කියන්නේ එතකොට මෙතින් පෙන්වුම් කරලා තියෙනවා මේ වෘශ්චික රාශිය කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ඒ වෘශ්චික රාශිය කියන්නේ පුත්‍ර ස්ථානයේ පස්වැන්නට යන්නේ ඒකේ පෙන්වුම් කරන්නේ මේ දරුවන් සමග ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ළමයි ඉන්න කයට තරුණ ළමයි ඉන්න කට්ටියට ළමයි සමග ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ළමයින් සමග ආරවුල් ඇති වෙන්න පුළුවන් රණ්ඩු සරුවල් වෙන්න පුළුවන් ළමයිමයි යාළුවෝ සමග රණ්ඩු සරුවල් වෙන්න පුළුවන් එයා වෙන්ගල තරහ වෙලාම යන්න පුළුවන් රට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් යම් කිසි ළමෙක් ඒක ඉෂ්ට වෙනවා ඒක ඉෂ්ට වෙනවා ඒක ඉෂ්ට වෙනවා රට යන බලාපොරොත්තුෙන් ඉන්න ඕන ළමෙක් ඒක ඉෂ්ට වෙනවා ඒ අරුණාම වෙන විශේෂ දෙයක් පෙන්වන්නේ නැහැ තමන්ගේ සහෝදරයෙකුට සහෝදරියෙකුට දරුවෙක් ලැබෙන්න පුළුවන් දරුවෙක් ලැබෙන්න පුළුවන් මොකද තුන් අඥාධිපතිය පස්වැන්නට ගිහින් තියෙනවා එතකොට තමන්ගේ ළමෙක් අසනීප වෙන්නත් පුළුවන් දොළොස් අඥාධිපතිය පස්වැන්නට යෑම කියන්නේ ළමෙක් අසනීප වෙලා ස්පීතාලකට වෙන්න පුළුවන් රෝහල්කට වෙන්න පුළුවන් රට ගියේ නැත්නම් අනුසුරකට පත් වෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් තුවාල වෙන්න පුළුවන් මෝටර්සයිකල් වල යනවා වැටෙන්න පුළුවන් ඒ නිසා ඒ කාලය කටක ලග්නේ පරිසං විය යුතුමයි දැන් අපි සාකච්ඡා කරන්නේ සිංහ ලග්නය ගැන මේ සිංහ ලග්නය ගැන කල්පනා කරනකොට සිංහ ලග්නේ මේ වෙලාවේ ධනස්ථානයේ බුද ගමන් කරනවා රවි කුජ තුන්වැන්නේ ගමන් කරනවා කේතු හතරේ සිකුරු පහේ ගුරු ශනි ගමන් කරනවා හය ඒ කියන්නේ හත්යන් ආදිපතිය හය මේ වෙලාවේ සිංහලග්නේ පෞල් ජීවිතයට සුළු අමනාපකම් වෙන්වීම් කරදරකාරී තත්ත්වයන් පෙන්වුම් කරන වෙලාවක මේ ආර්ථික ප්‍රශ්නයක් තමයි මේ බුද මාරුවෙන් ඇති වෙන්නේ සිංහලග්නේට බුද නියෝජනය කරන්නේ දෙවැන්න වූ ධනස්ථානය සහ 11 වැන්න වූ අයස්ථානය ඒ සල්ලි ආර්ථික ප්‍රශ්නයක්මයි පෙන්වන්නේ එතකොට මේ දෙවන්නාධිපතිය සහ 11 වැන්නාධිපතිය වන බුද මේ 4 වැන්නට එනවා 4 වැන්නට එන්නේ මේ කේන්දරේ සිංහ කන්‍යා තුලා වෘශ්චික රාශියට එන්නේ වෘශ්චික රාශියට ආවම එතන කේතුත් ඉන්නවා එතන කේතුත් ඉන්නකොට මේ ගෙදර හදන වැඩට ගෙදර වැඩකින් සල්ලි එන්න පුළුවන් එක්ක ගයක් කොළීර දීලා සල්ලි එන්න පුළුවන් එක්ක ගයක් විකුණලා සල්ලි එන්න පුළුවන් එක්ක ඉඩමක් විකුණලා සල්ලි එන්න පුළුවන් එක්ක බ්‍රෝකර් වැඩක් කළා සල්ලි එන්න පුළුවන් එක්ක වාහනයක් විකුණලා සල්ලි එන්න පුළුවන් කොහමරි ගෙදර වැඩකටමයි පෙන්නන්නේ ගෙදර මහන්සි වෙලා තමුණුත් මහන්සි වෙලා ගෙදර හදන්න පුළුවන් ඒ සල්ලි වියදම් කළා
ගෙදර ගොඩක් කරදර වැඩ අධික කාලයක් සල්ලි වීණම් කරලා ගෙදර ගෙවල් හදන වැඩ ගෙවල් විකුණන වැඩ සුද්ධ කරන වැඩ රිපෙයාර් කරන වැඩ විකුණන වැඩ තමයි මේ සිංහල අග්නියට පෙන්වුම් කරන්නේ මුදල් ගෙදර ගෙදර රැම්පට් කිරීම ගෙදරට බඩු ගැනීම ඒ වගේ දේවල් වලින් මිසක් ගෙදර මුදල් නාස්තියක් පෙන්වන්නේ නැහැ වෙන නරකක් සිංහල අග්නියට පෙන්වන්නේ නැහැ ඒ ගෙදරට මාංශ වේලා ගෙදර වීණම් කිරීම තමයි පෙන්වන්නේ खन्ना लग्ने मेला बुड लग्ने सक्षेत्र भद्रयोगे हजन कुजरवि जेके केत तुने इटकोट गुरुशनि पहे इन्नव सक्षेत्र राहु नमे इन विलावक पेन्नुंकल एक पाठ बुड मे केंद्रीय नियोजन का लग्ने लग्नाधिपति सह दहावन रखिया तमंगे जीवनो सह तमंगे रखिया रक्षा व्यापारे तमें मे बुध नियोजन का कन्या लग्ने එතකොට කන්‍යා තුලා වෘෂික ධනු මකර කුඹ මීන මේෂ වෘෂව මිදුනවා 110 අධිපතියා 110 අධිපතියා එනවා කිලින්ම තුන්වැනි වෘෂික රාශියට පැමිණෙනවා එතකොට 21 වෙනිදාට 21 වෙනිදාට වෘෂික රාශියට පැමිණුණා පෙන්ණුම් කරන්නේ තමන්ගේ රක්ෂාව උත්සාහයෙන් කරන්න වෙන්නේ කන්‍යාලග්නේ හිමියන්ට තමන්ගේ රක්ෂාව උත්සාහයෙන් කරන්න වෙනවා රක්ෂාය වැඩි වෙනවා මහන්සි වෙනවා ඔයගොල්ලෝ දිනුවට මහන්සි වෙන්න සිද්ධ වෙනවා රැකියාව වෙනස් වීමට වෙන්න පුළුවන් රැකියාවේ වෙනත් මාරුවීම් ඇති වෙලා වැඩි වෙන්න පුළුවන් දිනු වෙන්න ඔයගොල්ලෝ උත්සාහ වෙන්න මහන්සි වෙන්න වෙන වෙලාවක් පෙන්වන්නේ රැකියාවට විශේෂ හොඳක් පෙන්වන්නේ නැහැ මහන්සි වෙලා රැකියා ආරක්ෂා කිරීම තමයි පෙන්ණුම් කරන්නේ වෙන අපලයක් රෝගයක් එකක් කිසිම දෙයක් නැතිවීමක් පාඩුවක් පෙන්වන්නේ නැහැ විශේෂ දිනුවක් පෙන්වන්නේත් නැහැ දැන් අපි කතා කරන්නේ සුලා ලග්නය ගැන මේ තුලා ලග්නයේ බුදමාරුව කොහොමද වෘෂිකයට යෑම බලපාන්නේ කියලා. ඒකට පෙන්ණුම් කරලා තියෙනවා දැනට තුලා ලග්නේ රජු කුජ ලග්නේ ඉන්නවා. එතකොට බුද ඉන්නේ 12. එතකොට බුදෙදීන් බුද ඉන්නේ 12. කේතු දෙකේ සෙන්සුරු ශස්ත්‍රයෝගේ හදමින් ගුරු සමග ඉන්න මේ හතර වෙන්නේ. ඒක හොඳ පිළිහිටීමක්. එතකොට ඒ වගේ ටිකක් තරහ යන වෙලාවක් තුලා ලග්නේ පෙන්ණුම් කරන්න. ඒ වගේ වෙලාවක මේ බුද අයිති වෙන තුලා ලග්නයේ තුලා වෘෂික ධනු මකර කුඹ මීන මේෂ උෂව මිතුන කටක සිංහ කන්‍යා 9 සහ 12 9 වෙනි සහ 12 වෙනි තමයි මේ බුදට අයිති වෙන්නේ තුලා ලග්න හිමියන්ට. එතන 9 කියන්නේ පුණ්‍ය කර්ම ස්ථානයේ පිටරට ගමන් ගාන විදේශ දිග ගමන් විමන් උසස් අධ්‍යාපනය ඒ වගේ දේවල් ප්‍රකාශ වෙන අතරතුරේ 12 වෙනි පිටරටවල් වැයවි වැස්ථානයේ වැයවීම පෙන්වුම් කරනවා. වැස්ථානාධිපති 12 වෙනි. ඒක වැස්ථානාධිපති එන්නේ वृष्टिक राशिटेन दिवन्नटेन्नी दिवन्नटाभा वेन्नी मुदल वैवेनो चुलाग्रहमियांगे तंपदने अडुवेनो पिटर मे अन्नपुलवांग सज्जापने देवाल्लोट वैकरण पुलवांग बुद्धिमत्व कथागान पटांगन मेथिक सारपरश वचन कथागरूपाय मीट पश्यी कल्पना कल्ला कथाकरण पटांगन कर्पकुंड मटकन कियनो कथाकर्ण ये मुहुदाय मुदल हानिनांगेन्नु कल तीन मुदल हानि तमंगील कल विनवाद होरकं कल विनवाद नटी विनवाद हेलनवाद ये विन क्रमे विन अलाभ्य टमाट पारिश्रमिक जीर्ण करगा विनो එතකොට දැන් අපි කතා කරන්නේ වෘශ්චික රාශිය ගැන මේ බුද මාරුව කුෂික රාශියට විශාල වශයෙන් බලපාන වෘශ්චික රාශියට මේ දවස්වල ආර්ථික ප්‍රශ්න රැසක් රැකියා ප්‍රශ්න රැසක් මුහුණ දෙමින් තියෙනවා රවි 12 ඒ වගේම බුදත් 12ට යනවා මුදල් හිඟ වෙලා ණය වෙන්න සිද්ධ වෙනවා එහෙම වෙලා බොහොම අමාරුවෙන් මේ මාස 21 වෙනිද වෙනවා මේ ඉඳන් පස්සේදී ආර්ථික තත්ත්වය යලිත් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා එදෙක් සෑහෙන අමාරු වෙලාවක් තමයි මේ පෙන්ණුම් කරන්නේ පසුගිය මාස දෙකේ ඉඳලම වෘශ්චික ලග්නයට සෑහෙන අමාරුයි මොකද කේතු ලග්නේ සිකුරු දෙවැන්නේ සෙනසුරු ඉන්නව තුන්වැන්නේ සෙනසුරු තුන්වැන්නේ ඉන්න නිසා උත්සාහවන්තයි උත්සාහවන්ත වුණාට මේ රවි දොස්සන්නේ ගමන් කිරීම රැකියා අහිමි කිරීමක් රැකියා වලින් මාරු කිරීමක් දුර බලාර්ථ වලට යෑමක් පෙන්ණුම් කරන්නේ බුදු ආස්ථානාධිපතිය ඒවත් එයත් 12 ඒ පිළිම ඉවර වෙන්නේ ඒ 21 වෙනිදාට තමයි 21 වෙනිදායින් පස්සේ තමයි යම් කිසි සුළු සහනයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් වෘශ්චික ලග්නයට 21 වෙනිදායින් පස්සේ තමයි ඊට ඉස්සෙල්ල ටිකක් අමාරුයි ඒක පහුගිය මාසෙත් එක්ක මේ මාසෙත් 21 වෙනි වෙනකම්ම ආර්ථික ප්‍රශ්න අරව මේව රසක් ඇති වෙන්න පුළුවන් ගමන් බිමන් හරිය මේ ඈත යන්න යන්න එන්න
නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා ඒක වෙන වෙනුම් කරනවා පිටරට යන යම් කිසි කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒක ඉෂ්ට වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්න ශිෂ්‍යයින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අලුත් ඩිප්ලෝමා ඩිග්‍රී MBA ඕනම දෙයක් කරන්න විභාග වලට පාලං කරන ළමයි ඉන්නවා නම් වෘෂික ලග්නේ මැරීගෙන පාලං කරන වෙලාවක් මේක මේක මැරීගෙන පාලං කරනවා නොවැම්බර් 21 ඉඳලා මොකක් හරි විභාගයක් ළඟ එනවා ඩිග්‍රියක් ළඟ එනවා ඒ අය ශ්‍රෑහෙන පාලං කරන සිද්ධ වෙනවා ඒ ඉගෙන ගන්න ඇයිද ඉගෙන ගන්න නැති ඇයිද රැකියා කරන ඇයිද තමයි අනිත් ප්‍රශ්නේ තියෙන්නේ රැකියා ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා ඒව විසඳෙන්නේ 21න් පස්සේ අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මේ ධනු ලග්නේට ධනු ලග්නේට මේ වෙලාවේ සෙන්සුරු ධනස්ථානයේ ශක්ශ්‍රේෂ්ඨ වෙලා ගමන් කරන නිසා ඒ තන්පත් ධනයට ලොකු හානියක් පෙන්වන්නේ නැහැ දුප්පත් පොහොසත් ભેදයක් නැතුව යම් කිසි මුදලක් ඉතිරි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ධනු ලග්නේට මේ වෙලාවේ ඒ කොහොම වුණත් ඒ බුද මාරුව මොකද බුද නියෝජනය කරන්න ඇවිල්ලා ධනු ලග්නේ ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා හත්යන්නාධිපතියා සහ දහවන්නාධිපතියා තමයි බුද නියෝජනය කරන්නේ මේ කේන්ද්‍රයේ හත්යන්නාධිපතියා සහ දහවන්නාධිපතියා වෘෂ්ටික රාශිය කියන්නේ දොළොස්වැන්න ව්‍යවස්ථානේ ව්‍යවස්ථානේ එතකොට මේ කේන්ද්‍රය අනුව විවාහ වෙලා ඉන්නව නම් මේ විවාහ වෙලා ඉන්න සහකරුවෝ සහකාරිය රට යන උත්සාහ කරනවා නම් මේ වෙලාවේ ඒ රට යන වෙලාවක් රට යන වැඩි ස්ථිර වෙනවා ඒ වැඩි හරියනවා යන්න පුළුවන් වෙනවා එතකොට තමන් රැකියාවක් පිටරට හොයනවා නම් තමන් රැකියාවක් පිටරට හොයනවා නම් අනිවාර්යයෙන්ම ධනු ලග්නයට පිටරට යන්න පුළුවන් වෙලාවක් බව පෙන්නුම් කරලා තියෙනවා තමන් භාර්යාව හෝ සම්පුෂ්‍යයන් වෙන් වෙන්න කල්පනා කරගෙන ඉන්නවා නම් දෙන්නේ අනිවාර්යයෙන් මේ කාලෙදි වෙන් වෙනවා එහෙම නැතුව පිටරටත් ගෙයක් තියෙන නෝන කෙනෙක් හරි මහත්තයෙක් ඉන්නවා නම් එයා පිටරට අනිවාර්යයෙන්ම යනවාමයි මේ කාලෙදි ඒ වගේම තමයි රැකියා රැකියා කරන අය ඉන්නව නම් ධනු ලග්නේ ලොකු රැකියා එකපාරට රැකියා අහිමි වෙන්න පුළුවන් රැකියා නැති වෙන්න පුළුවන් දොර පරාත්‍ර වලට මාරු වෙන්න පුළුවන් එහෙම වුත් එහෙම භාර්යාවත් ප්‍රශ්න එක්කම දෙන්නටම මාරු වෙලා ඒ පරාත්‍රයට යන්න වෙනවා ඒ ධනු ලග්නේට මේ බුද මාරුව හොඳ මදි දැන් අපි සාකච්ඡා කරන්නේ මකර ලග්නේ මකර ලග්නේට මේ බුද මාරුව කොහොමද වෙන්නේ කියලා බලන්නේ මේ 21 වෙනිදා වෙන බුදගේ මාරුව මකර ලග්නේට බුද ඇවිල්ලා මේ සුභ ග්‍රහයක් මොකද නම යන්න නියෝජනය කරනවා පුණ්‍ය කර්ම ස්ථාන නියෝජනය කරනවා ඒ වගේම මේ හයවැන්න වූ රෝගී ස්ථානයක් නියෝජනය කරනවා එතකොට මේ බුද ග්‍රහය එනවා වෘශ්චික රාශිය කියන්නේ මකර ලග්නේ 11 වෙනි අය ස්ථානය ලැබෙන ස්ථානය බුද ලග්නේට පෙන්වුම් කරලා තියෙන්නේ පිටරටවල වලින් සල්ලි හම්බෙන්න පුළුවන් පිටරටවල වලින් සල්ලි හම්බෙන්න පුළුවන් ණයට සල්ලි හම්බෙන්න පුළුවන් ගොඩක් සල්ලි හම්බෙන්න පුළුවන් එතකොට ඒ වගේම පරණ එන්න තියෙන ණය සල්ලි පොලිස් සල්ලි ගෙවන්න කවර කාගෙන් හරි එන්න තියෙනවා නම් ඒව හම්බෙන්න පුළුවන් පෙර පින පළ දෙන්න පුළුවන් නමන්නාදීපටි 11ට ගියා කියන්නේ පින පළ දෙනවා පුණ්‍ය කර්මස්ථාන ආදීපටි අස්ථානය කියන්නේ පින පළ දෙන වෙලාව මුදල් ලැබෙන වෙලාවක් වෙන ගැටලු කිසිම දෙයක් පෙන්වන්න කරන්නේ නැහැ මකරේ ලග්නාධිපති සෙනසුරු ලග්නේම ශ්‍රේෂ්ඨ වෙලා රසගෙන මහාපුරුෂ යෝගේ හදනවා මහාපුරුෂ යෝගේ හදන වෙලාවක මේක හොඳ සුබඵල අනිවාර්යයෙන්ම හම් වෙනවා මොන මහදසා මොන අතුරුදසා සුභ අසුභ කොහොම ගෙව්වත් මේ ඇයට අනිවාර්යයෙන්ම හොඳක් සිද්ධ වෙනවා මේ බුදු මාර්ගයේ කුම්භ ලග්නේ බලුවම පෙන්වන්න කරලා දෙනවා මකර කුම්භ මීන මේෂ වෘෂභ මිතුන පස්වෙන් ආදිපතිය ඉතිවර්ත කරනවා මිතුන කටක සිංහ කන්‍යා පාස අට අධිපතිය එනවා වෘශ්චික රාශියට කුම්භ මීන මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික දහවැන්නට එන්නේ පාස අට අධිපතිය දහවැන්නට එනකොට කුම්භ ලග්නේ පෙන්වන්න කරන්නේ පුත්‍රස්ථානාධිපතිය පුත්‍රස්ථානාධිපතිය දහවැන්නට එනවායි කියලා කියන්නේ දහවැන්න කියන්නේ රැකියාව ළමයෙකුට රස්සාවක් හම්බ වෙනවා ළමයි එක්කෙනෙකුට හරි දෙන්නෙකුට හරි තුන්දෙනෙකුට හරි රැකියා ලැබෙනවා මොකද අටවැන්නත් නියෝජනය කරනකොට අටවැන්නෙන් කියන්නේ පිටරටවල් පෙන්වන්නේ එතකොට පිටරට රැකියා වෙන්න පුළුවන් පිටරට රැකියා බලාපොරොත්තුෙන් ඉන්න දරුවන් ඉන්න වැඩිහිටියෝ ඉන්නවා නම් කුම්භ ලග්නේ මේ අනිවාර්යයෙන්ම රට යන අවස්ථා හම්බ වෙනවා ඒකමයි මේකේ පෙන්වන්නේ පිටරට යන අවස්ථා හොඳ රැකියා හම්බ වෙනවා හොඳ උසස් ශ්‍රීන් රැකියා ලැබෙනවා යම් යම් ක්‍රම වලින් එක එක ක්‍රම වලින් හොඳ රැකියා ලැබෙනවා මාංශ වෙලා මුල් කාලේ වැඩ කරන්න සිද්ධ වෙනවා කේතුත් එතන ඉන්න නිසා සෙනසුරු ගේ රාශියක් යන නිසා ටිකක් හත්වුරු ගේ රාශියක
හත්වැනි ජනරාෂ්ටකේ මේ කේන්ද්‍රය කුඹලට ගෙවන නිසා ටිකක් ඒ ප්‍රතිපල පොඩ්ඩක් අඩු වුණත් ඒ කරදරකාරී කාලයක් වුණත් රැකියාලාභ නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි ළමයින්ටත් විශේෂයි තමන්ටත් විශේෂයි අවසාන වශයෙන් මේ මත විශේෂ වෙනදා වෙන බුදමාරුව එතකොට මීන ලග්නයේ බලපාන ආකාරය අපි බලමු මීන ලග්නයේ ඉතාම හොඳ බව තමයි වෙන්නේ ඉතාම සුබ ආකාරයට පේන්නේ මොකද මීන ලග්නයේ හතර වෙන්න වෙන ගෘහස්ථානයත් හත් වෙන්න වෙන විවාහ ස්ථානාධිපතියත් පැමිණෙන්නේ වෘශ්චික රාශියේ වෘශ්චික රාශිය කියන්නේ පුණ්‍ය කර්ම ස්ථානයේ නම වෙන්නට පැමිණීම විවාහයට හොඳයි ගෙවල් වලට හොඳයි මවුට ඒ හැමෝටම හොඳයි ඒකෝට පිටරට බලයි යන්න ඉන්නවා නම් විනෝද ගමනක් චාරිකාවක් ඒ වගේ දේවල් වලට යන්න ඉන්නවා නම් ඒකත් අන්තිම හොඳයි ඉගෙන ගන්න යන ශිෂ්‍යයින් ඉන්නවා නම් ඒ ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට රට යන අවස්ථාව ලැබෙනවා නැත්තම් ලංකාවේම පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනීමේ වාසනාව ලැබෙනවා මීන ලග්නයේට ඇත්ත වශයෙන්ම කියනවා නම් හොඳයි මොන විවාහ වෙන්න පුළුවන් වෙලාවක් විවාහ වෙන්න පුළුවන් වෙලාවක් මව්ගේ ආදරය ලැබෙන වෙලාවක් ඒ මව්පිය ආදරය ලැබෙන වෙලාවක් පෙන්වුම් කරලා තියෙන්නේ මීන ලග්නයේට වැඩිදුර ඉගෙනීමට තමයි වඩාත්ම සුදුසු වන්නේ වැඩිදුර ඉගෙනීමට තමයි ගොඩාක් සුදුසු වන්නේ සහ පිටරට යෑම තමයි පෙන්වුම් කරන්නේ